දිනින් දින සදිී ප්‍රේමදාසක ප්‍රධාචන්ත්‍රවදය ්‍රද්ද පල්ලෙ බේරෙන්න්න පටන්ඟ රම් තිබෙනවා. අදතිනය වෙනකොට සමගි ජනබල වේගේ නිලධහරි මණ්ඩලය ප්‍රසිද්්‍යයට පත් කරලා තිබෙන. එ නිලධාරි මණ්ඩලේ නිලධාරින් චිස් එක් දෙනෙක් ඉන්නවා. මේකින් හතර දෙනෙක් කාම්තාවෝ. හැබැයි මේ හතර දෙනාට හිරුණිකා ප්‍රේම චන්ද්‍ර ඇතුළත් කරලන්න හැ. මිටෝර්නි? අපට හිරනිකා ප්‍රේම චන්්‍රගේ දේශපාලනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඇගේ දේශපාලනය වෙනුවෙන් කිසිම දවසක පැෙනී හිටියෙන්න. හැබැයි මේ නිශ්චිත මොහොතේ සදිත් හිරනිිකාට සලකන ආකාරය බරපතර ලෙස ප්‍රශ්න සහගතයි. මොකද සමඟි ජනබල වේගේ පෞුගේ කාලය පුරාම මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා අවදානම අතට අරගෙන හිරනිකා කාකර. AAD විශේෂම මහින්ද රාජපක්ෂටත් ්‍රරාජපක්ෂ පවුලේ පවුල් පාලනයටත් ඒත් කිසිදුූ බියකින් තොරව මූුණ දුන්නා. ඒ නිසාම මේ වෙනකොට ඇය විවිධ ප්‍රශ්න වලට මූුණ දිනවා. හැවයි සජිත් ප්‍රේමදාස, මේ වෙනකොට තමන්ගේ පක්ෂය නිලධාරිී මණ්ඩලේට ඇය ඇතුළත් කරගෙන නැහැ. මේ නිලධාරි මණ්ඩලේ තිස් එකෙන් හතර දෙනෙක් කාන්තාවූ. හැබමි හතර දෙනා හිරනිකා තරම්. සාමාන්‍යෙන් අවධානම අතට අරගෙන කටයුතු කරපු කෙනෙක් අය නෙමෙයි. අනිත්කාරණය තමයි, සජිත්ත පහුගේ කාලයේ පුරාම එල්ලුණු චෝදනාවක් තමයි, මහින්දත් එක්ක යම් ආකාරයක ඩීල් එකක් අනුව කටයුතු කරනමයි කියන කාරණි. මේකට හොඳම උදාහරණය තමයි ඩයනගමගේ. සදික් බොහොම පැහැදුල්ව දැනගෙන හිටියා ඩයනගමිගේ කියන්නේ. ිත් පරවැශය කියෙන කාරණය නැතාම් බ්‍රතාානිය පරවසි භාාවත් හිමි කෙනෙක් දැනගෙන තමයි සදිත් ඇව පාල්ලිමේන්තුවට ජාතික ලයිස් ටුවෙන් එව්ව. ඒ වලාවේ බොහෝ දෙනෙක් ඉල්ලීම් කරා දැනගමගේ නෙමෙයි හිරනිකා ප්‍රේම චන්ද්‍ර මේ තනතුරට නම් කරන්න ඇය තමයි මේ නිශ්චත මහතේ විපක්ෂය කාර්ය භාරය කරන්න පුළුවන් කාන්තාව කියන කාරණය. ගේ සද බොම පැදිල්ව ැනකන හිටිය ైන ගමගේ මරත් ෙක් හිට්ටුවෙන් ගනුදුළු කරනවා ඕනෑ මොහොතකගේ ැත්තර පන්න පුළුවන් කියෙන කාරණ. හැවයි ඒ නිश्්චත මොහොතේ සදිත් ඒේද देखක් කරේ සදිද්ද උමනාවට නෙමෙ සදිදගේ අඹුවගේ උम्බනාමට. විශසම සදි ප්‍රමදස නිච්චත මොහොතේ ජනනි ප්‍රම දාසගේ අල්ले නැට වෙනවා මේ දේම පෙමදාසට අත්තු ්‍රණසිංහ ප්‍රේමදස එදා තමන්ගේ අඹුව නිසා මේ සමාජ ඉදිරියේ බරපතල විහිළුවකට ලක්වුණා. මේ තත්ව මේ නිශ්ෂත මහොතේ සජිත්ත සිද්ධවෙමින් තිබෙනවා. විශ්සම ඩයින ගමගේ පාර්ලිමින්තවටඒවන්න බඩිම බලපෑම කරලා තිබේ සදිද්ගේ අබුව.ඒවගේම හිරුණිකා ප්‍රමචන්ද දේශපාලනීින් අයින් කරන්න එමන තම් කොන් කරන වැඩේ ඇතන්ගේ කුපාඩි වැඩේට නායකත්වේ දැන්නේ විශේෂයම සජිදග අබුව. චෝ සදිද්‍ය අඹූට විශාල චෝදනාති වෙනවා ජනාතිපතිවරණය සඳහා ලැබුණු මුදල් වංචාකරයි කියන චෝදනාවට. හැබැයි සදිී ප්‍රේවදාස මේ නිශ්චිත මොහොතේ මේ ගන්න කොන්ද පනනැති තිීන්දු නිසා විපක්ෂය දුර්වල වෙලා අවසානයේදී මෙහි වාසයයන්නේ මරාට. අනිත්කාරණය තබයි අන්තිම මොහොතේ එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීමේ වාශයගේ මරාට. ඒ එම ැත්නම් කිසිසේන්න ඔවුන්ට තුනන් දෙකේ බලිය හදාගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මිටටෝරණනි සමහර වෙලාවට දේශපාන ලෝකයේ සිදුවෙන සුළු ප්‍රමාදවීම් සමස්තයක් විදියට මුළු රටේම විනාසයට බලපාන. විශේෂම මේ නිශ්චතම හොට සදිත් ජනනි ගහන බෙරපදයට අනුව නටන්ට ගිහිල්ලා සමඟ ජනබල වේගය මේ වෙන කොටත් විශාල අර්බුදයක තමයිත්‍යයෙන්නේ. විශේෂයම. හිරුණිකා ප්‍රේමචන්දයට මේ පක්ෂය සලක අතිබෙන ආකාරය සම්බාන්ධයෙන් බර පතල කලකිරීම මේ වෙන කොටත් සදිත්ත දැනමින් තිබෙනවා. විශසයම මේ වනකොට හිරුණිකාට හිටත්තු බොහෝ දෙනෙක්. හිරනිිකාගේ දේශපාන අනාගතය ගැන ියක්හල කරනවා වගේම ඇය යම්නි මොහතකඩි සදිග්ගෙන් ඉවත්වීමට තිිනි ඉඩකඩ වැඩි කියනක තමයි දේශපාන ලෝකය සඳහන් කරන්න. කෙසේ වෙතත් හිරුනිිකා දේපාය නැමත. අපඒඟ නොවනත් හිරනිකාට මේ නිශ්චිත මහොතේ සදිත් පේමදා සලකරම කුපාඩි ආකාරය සියල්මදනාගේ විවේචීට ලක්වියයුතු විමර්ශණයට ලක්වියුතු තත්ත්යක් මොකද සදිත් ප්‍රමදස කියන විදිහට ඔහ ඊළඟ ජනාධිපති වනොත්. ඕහ පිස්සේ කාකාරයට හැසිලෙන්ට තිබනි ඉඩකඩ බැඩි කියනක තමයි පක්ෂය ඇතුළේ ප්‍රකාශ කරන්න. කෙසේවිත් දවසිින් දවස අපේ රට බල්ලට යනවා. බල්ලො පාලනටයනවා නමත්වන්න පුුව ඔබටත්මට මොක විදයෙක් වස්ථාදය කාද කරන්න බල තින අපිට එනිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් පුද්ගලමෙන සක්ලමේ ප්‍රතිපත්තිමේ වෙනසාක් කළ හැකි. සමාජදේ ශපාල කණ්ඩෑයමක් සමඟ අපිෙරටයම් මෙටොනි අර්ගන් ජැන නොවිති ෝපටස ත් කරමින් මවගෙන් සමුගන් ඔබ සැමටැජය.